පසුගිය වසරේ සැප්තැම්බර් 19 වෙනිදා ඉසුරු පුතා දෙක යාත්‍රාව වෙල්ලමංකරය දිවර වරායෙන් ගමන් ඇරඹුවේ දිවරින් 8 දිනක සමගයි යාත්‍රාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදේ පාවෙන්නට පටන්ගත් යාත්‍රාව පිළිබඳ එම දිවරින් දිවර දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවරගෙන තිබූ බවයි යාත්‍රාවේ හිමිකරු පවසන්නේ එම අතරතුරයි පසුගිය ඔක්තෝබර් 17 වෙනිදා මුර්සි රාජ්‍යයේ වෙරළ ආරක්ෂක බටින් මෙම යාත්‍රාව අතරංගුවට ගෙන තිබෙන්නේ දිවර යාත්‍රාවේ සිටි දිවරින් 6 දිනක මාස 9කට පසු නිදහස් කිරීමට මුර්සි රාජ්‍ය පියවර ගත්තා. ගිය අවුරුද්දේ අම්මා නැතුණන් පස්සේ මාසයක් වගේ ඉඳලා ගියා. ගිහිල්ලා මුර්සියට අහු වුණා. තාමත් නැහැ ඉතින්. මාතින් අක්ක ගාව. එයත් එහෙ අසිනීපෙන් ඉන්නේ බේත් කරනවා. කතා බහ කරනවද කොහොමද? කතා කරනවා. ඊයේ පෙරේදා ඉඳන්ම කියන මට දැන් එපා වෙලා තියෙන්නේ කොහොමද මම ලංකාවට ගෙන්න ගන්නද කියලා. දෙමෝක්ද වැඩි පිළිලන්නේ තාම. තාම යාල මුකුත් කියන්නේ උසාවි ගිනියනවා කියනවා. ඒවත් නෑ දැන් ලබන මාසෙ කියනවා උසාවි තියෙන්නේ. එහෙම නැතිවෙන්නේ මටත් වැඩන්නේ ඉතින්. ඒවත් සියලු වියදම් දරා ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට තමා කටයුතු කළ බවයි ඉසුරු පුතා යාත්‍රාවේ හිමිකරු ප්‍රකාශ කළේ. අනිකුත් දිවිවරයා සහ යාත්‍රාව නිදහස් කර ගැනීමට දිවිවර දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි ඔහු චෝදනා කරන්නේ. 10 වෙනි මාසේ 17 වෙනිදා අපේ යාත්‍රාව මුර්සි වෙරළාරස්සක බටෙන් විසින් මුර්සි දෙසට වේගෙන් යන බවයි මට දැනගන්න ලැබුණේ. ඊට පස්සේ එදා ඉඳන් ඒ රටේ නීතිඥවරියක් මම ඉදිරිපත් කරා. මම ඉදිරිපත් කරේ දිවිවරෙන් 7 දෙනා හිරේ දාන්න නැතුව ඒ අය නිදහස් කර ගැනීමටයි. නමුත් මට කිසිම පිළිසරණක් ලැබුණේ නැහැ මෙහෙ දිවර අමාත්‍යාංශයෙන්. මම ඊට පසුව මාස 6කට පස්සේ දිවරෙන් 7 දෙනාගෙන් ස්කීපර් මහත්තයා රැඳ අනිත් 6 දෙනාව මම වියදම් කරලා එහෙන් නිදහස් කරගෙන ලංකාවට ගෙනාවා. මට ඕනේ දැන් ස්කීපර් මහත්තයත් ඒ වගේම මගේ යාත්‍රාවත් නිදහස් කර දෙන්න ලෙසට තමයි මම ඉල්ලන්නේ.